අයිබෝන් අද අපි යමුද අපේ ගෙවතු වගාව බලන්න. මේක 100%ක්ම කාබනික වගාවක්. අපි මේ වගාව පටන් ගත්තේ මාස 5කට කලින්. මුලින්ම Facebook එකේ YouTube එකේ කොහොමද මේ වගාව කරන්න කියලා බලලා අපි වගාව කරන්න පටන් ගත්තා. මම චුටි බබාලා දෙන්නෙක් ඉන්නවා කෙනෙක් නිසා බබාලට වස විස නැති ලෙවුඩු දෙන්න හිතාගෙන තමයි අපි කරටුව පටන් ගත්තේ. මේක කාබනික වගාවක් නිසා අපි 100%ක්ම කාබනික පොහොර කාබනික නිර පොහොර කාබනික තුන විකාශක විතරයි මේකට එකතු කරන්නේ. ඊට අමතරව උදේ හවස අපි වතුර දානවා. එහෙනම් අපි දැන් කොරටුව වටේ ටිකක් ඇවිදලා බලමුද? මේ තමයි අපේ ගොරකතක්කලි වගාව. මේ තියෙන්නේ ගොරකතක්කලි ෂූටි ඒවා. මේක සාමාන්‍ය තක්කලි වගේ හැබැයි චුට්ටක් ඇඹුල් රස වැඩි. අර සාමාන්‍ය තක්කලි වලට වඩා ටිකක් ලෙඩ එන ප්‍රමාණය අඩුයි. ගෙඩිත් ගොඩක් පළදාව හැදෙනවා. ඒවා තමයි ලංකාවේ ඉස්සර තිබ්බ තක්කලි වර්ගය කියලා තමයි මට දැනගන්න ලැබුණේ. නිමිති වර්ග දෙකක් තියෙනවා. දණ්ඩ රතු පාට එකයි, රතු පාට කියන්නේ දම් පාට එකයි, අනිත් එක දණ්ඩ කොළ පාට එකයි. ಜಾති දෙකකින් තියෙනවා. මේ බණ්ඩක්ක වගාව නම් අපේ දැන් ඉවර වෙලා තියෙන්නේ. හැබැයි බණ්ඩක්ක වල තියෙන හොඳේ තමයි එක සැරයක් පළදාව හැදිලා ගස් සවුතු උනොත් ගස් පරණ උනොත් මේ ගස් අපිට පුළුවන් මේ විදිහට කපන්න උඩින්. කැපුවාම ඒව යටින් ආපහු අතු දාලා ආපහු කරල් ඒ පැලෙන්න එනවා. ඉතින් හරි වටිනවා. මොකද අපිට එක සැරයක් නෙමෙයි දෙසරයකටම මේ වගාව ඉතුරු වෙනවා. කාලයක් තව පාවිච්චි කරන්නත් පුළුවන්. මේක නම් අපේ මාළු මිරිස්. මේ මාළු මිරිස්. මේ මාළු මිරිස් වලත් අපි හිතුවේ නැහැ කෙනෙක් ගහ ගොඩක් මේ හැදුනත් ගෙඩි කරල් ආවේ නැහැ. නමුත් කරල්ලනේ ටිකක් කල් යනවා මාළු මිරිස්සර. දැන් තමයි ඒකේ පළදාව ලැබෙන කාලේ. අපේ වැල් ටික නම් දැන් ඔක්කොම මැරිලා. මොකද ඒ වගේ කාලය ඉවරයි. දැන් අපි වැල් අලුත් කරන්න පන්දලමට අලුත් පැල ටිකක් අපි හිටවගලා තියෙනවා. තාම ඒවා චූටි ඒ නිසා මේ පැත්තට ගෙනාවේ නැහැ. අපි හෙවන තැනක තමයි මුලින්ම ඒ ටික වගා කරලා පස්සේ මෙතනට ආවව සදායින නිසා මෙතෙන්ට අරගෙන එනනම් කොච්චි. මේ කොච්චි. මේ මම අර කලින් කිව්ව විදිහට බණ්ඩක්කා කැපුව ගහක්. හැබැයි මේ ගහෙන් ආයෙම කරල් යනවා. මේ කපලා තියෙන්නේ. හැබැයි ආයෙ කරලක් ඇවිත් තියෙනවා. ඒක හරි වාසිය. මේ වැල් වලත් එහෙමයි. වැල් ගොඩක් පරණ වුණාම අපිට පුළුවන් වැල් වල යට තියෙන කහපාට කොළ එහෙම කඩලා දාන්න. ඒතර ගහේ වැලේ තියෙන පරණ කොළ කැඩුවාම ආපහු හොඳ කොළ ඇවිල්ලා කරල් දෙනවා. ඒ සමනේ කියන්නේ මේ වැල් තිරියන් වෙනවා කියලා ඒකට. පරණ කොළ කඩුවාම වැල හිතනවලු එයා ආයෙම තරුණ වෙලා කියලා. ඊට පස්සේ අපිට ආයෙ එයා මේ ගෙඩි දෙන්න පටන් ගන්නවා. කරල් දෙන්න පටන් ගන්නවා. අපේ මෑ වගාව නම් තාම ටිකක් තියෙනවා. ඒ කියන්නේ ඒ මෑචුට අපි පහ වෙලා හිටියේ. මෑ නම් අපි දිනපතාම කන තරමට මෑ මේ දවස්වල තියෙනවා. අම මිරිස් වගාවත් මේ දවස්වල ටිකක් සාරෙට හැදිලා තියෙනවා. කරල් අපි ගොඩක් මේ කඩෙන්නම් මේ දවස්වල එළවලු ගේන්නේ නැති තරම්. බබාලට ඕනේ කැරට් බතල ටික එක ටික ප්‍රමාණ වලින් ගේනවා. නැත්නම් අපි කඩෙන්නම් ගේන්නේ නැහැ. මේ තමයි බටු. එළබටු. එළබටු අපි බබාලට හරියට දෙන එළවලුවක්. ඒ නිසා ඉතින් අපි ටිකක් වැඩිපුර එළබටු ටිකකුත් වගා කරගත්තා. මොකද එළබටු සෙමට එහෙම හරි හොඳයි කියන නිසා. ගෙඩියක් දෙකක් තියෙනවා. මේ අපේ සාමාන්‍ය තක්කලි. හැබැයි මේ පැලනන් දැන් ছোট පරණයි. දැන් ඊයා මැරිගෙන ඉන්නේ මේ.
ඒකින් අපි ගොඩාක් කෑ ගෙඩි පළදාව අපිට හම්බ වුණා. දැන් ඒ වගේ පොඩක් කාලේ ඉවර වෙලා වගේ තියෙන. ගහ චුට්ටක් මැරිගෙන ඉන්නේ. හැබැයි ඒත් ගෙඩි ටිකක් තියෙනවා. මේ විදිහට. මම පෙන්නන සලාද කොළ. මේ තියෙන සලාද කොළත් ගොඩාක් හොඳනම් අපි මේ කපලා මේ තියෙන ටිකයි තියෙන්නේ. ඊපස්සේ අපේ මේ තවත් බටු වගාවක් තියෙනවා. ඒක මේ මේ කොළ බටු. ඒගොල්ලෝ දන්නවද? අනේ කොළ බටු. මේ පොල් පලා. අපි ගෙදර නිතරම කොළ කැඳ හදන නිසා අපිට ගෙදරට ඕනේ කරන පලා වර්ග ටිකක් වගා කරලා තියෙන්නේ. මේ හාතවාරිය. මේ වැල් පෙනෙල. මෙතන තියෙනවා ගොටු කොළ. ඊට අමතරව අපි මෙතන වගා කරලා තියෙනවා බීට්. බීට් බීජ කනල තමයි අපි වගා කළේ. බීජ ඔක්කොම සරුවට හැදුන්නේ නැහැ. නමුත් දත් කීපයක් තියෙනවා. මිට කලිනුත් බීට් ගැලෙව දැනටත් ටිකක් තියෙනවා. මෙතන තියෙන්නේ කංකුන්. අපි නිතරම පලා වර්ග කඩෙන් ගේන්නේ නැතුව මෙහෙම පාවිච්චි කරන්න පුළුවන්. ගෙදරම චුට්ටක් හිටව ගත්තම කංකුනොත් අපි පැඩකඩේ ඇට ගෙනල්ලා. මේක චීන ගෝවා. මේ කොළත් හරි රසයි. ගොටු කොළ වගේ අර කටට මේ මුදු ගතියක් තියෙන කොළ ජාතියක්. රසත් හොඳයි. මේවා ගෝවා. මේවත් ඇට ගෙනල්ලා හිටවපුවාම මේවා අතු ගෝවා. මේවත් අපි ඇට ගෙනල්ලා තවම් කරලා හිටෙව්වේ. සමහර ඒවා නම් චුට්ටක් පැලගෙනල්ලා හිටෙව්වා. මේක මේ කැරට්. කැරට් මේ විමේ හිටවල දින පෝච්චි වලන පොඩ ඉඩ මදි නිසාද දන්නේ ගොඩාක් අල ගැඹුරට මේ ලොකුවට බැස්සේ නැහැ. පොඩියට තමයි බැස්සේ. අපේ කන්දල මෙනම් දැන් ගොඩාක්ම මේ වැල් ටික ඔක්කොම වගේ වේලිලා අලුත් වගාවක් අපි පටන් අරන් තියෙන්නේ. මේක කලින් නම් ගොඩාක් වැටකොළු කරවිල දම්බල හැදුණා. දැනුත් දම්බල නම් ටිකක් තියෙනවා. මේ මේ විදියට දම්බල තියෙනවා චුට්ටක්. මෑ කරලුත් තියෙනවා. වැටකුළු පතෝල කරවිල ටික තමයි කලින්ම මැරුණේ. මෑ කරලුත් තියෙනවා. මේ බඩඉරිඟු. බඩඉරිඟු නම් අපි හිටෙවට එච්චර සාර්ථකවම හැදුණේ. පොඩි කරල් තියෙන්නේ. උනට මම හිතනවා මේවා ගොඩක් රස ඇති කියලා. දැන් පළදාව නෙලන්නත් ළඟයි. මේ බැටළු මිරිස් වගාව. බැටළු මිරිස් කරල් තියෙනවා. ඒවා අර අමු මිරිස් තරම් සැර නැහැ. ව්‍යංජනයක් විදිහට කන්න පුළුවන්. ගොටු කළ සලාද පලා මැලුම් සලාද විදිහට දෙන නිසා අපි ගොටු කළ ටිකක් වැඩිපුර වගා කරලා තියෙනවා. මේ අපේ තක්කලි වැටකුළු වගාව. මේ වැටකුළු කරලා අඩියකටත් වඩා දිගයි. මේ උඩ තියෙන්නේ නිකන් තක්කලි ගොරක තක්කලි.